ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු 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 ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න අය මේ මොහොතේදී සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ තමගේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුපපත් කරගන්න මමත් උතුම් නිවනින් සැනසෙන කෙනෙක් වෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාවෙන් තමයි හැම කෙනෙක්ම ධර්මස්වණේ කරන්න සූදානම් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒ චිත්තසංතානය සකස් කරගන්න වැඩපිළිවෙල සාකච්ඡා කරන අතරවාරයේ තනින් තනින් නැවත අපේ සිහිය උපදවා ගන්න සතර සතිපට්ඨානය පිළිබඳව මේ දේශනා මාලාවේ නොයෙකුත් අවස්ථාවල සඳහන් කරන්න යෙදෙනවා. අදත් අපි උත්සාහ කරන්නේ සතර සතිපට්ඨානය පිළිබඳ වූ දේශනාවක් ශ්‍රවණය කරන්නයි එහි තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව. පින්වත්නි, අපි මේ ලෝකයේහි අපේ හිත අපි ධර්ම දවසේ ඉඳලා මේ ලෝකයේහි ඇලෙන ගතිය තියෙනවා. ලෝකයේහි සතුට වෙන ගතිය තියෙනවා. ලෝකය ග්‍රහණය කරගන්න ගතිය තියෙනවා. ඇලෙන ගතිය, සතුට වෙන ගතිය, ග්‍රහණය කරගන්න ගතිය තියෙනවා. පොඩි දෙයක් ඇති. යන්තම් ඇහැට දෙයක් දැක්කහම ඒක දැකලා අපේ හිත සතුට වෙනවා. කැමති දේවල් සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා හිතන දේවල් දැක්කහම අපේ හිත සතුටට උදාමනපත් වෙනවා. මං විමසන්න කියන මේ අතට තමන්ගේ නුවණින් මේ සතුට වීම කරගත්තේ මමද? මේ සතුට වීම කරගත්තේ මමද? මන්ද කරේ. ආ, ලස්සන එකක් දැක්කා. දැන් මං සතුටු වෙන්න ඕනේ කියලා මං සතුටු වුණා. ඒක වුණා. ඒක කරා නෙවෙයි. ඒක වුණා. රූප දැක්කහම, සද්ද ඇහුණාම, ගන්ධ රස ස්පර්ශයන් ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා දැනුණාම අපේ හිතේ සතුට උපදින ගතියක් තියෙනවා. ඒක ස්වභාවය. නේද? ආගේ සතුටු වෙච්ච දේවල් පිළිබඳව ඇලීමක් ඇති වෙනවා. ටික දවසකින් මොකද වෙන්නේ? ඇලීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඇලිච්ච දේවල් ටික දවසකින් ඇලි ඉඳලා මගේ කියලා ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. මගේ කියලා ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. මොකද? සතුටු වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා, ඇත්තටම වෙනවා, කරගන්නවා නෙවෙයි වෙනවා. සතුටු මම සතුට ඇති කරගන්නවා නෙවෙයි සතුට ඇති වෙනවා. මම ඇලෙනවා නෙවෙයි ඇලීම සිද්ධ වෙනවා. මම ග්‍රහණය කරගන්නවා නෙවෙයි ග්‍රහණය වෙනවා. ඒ විදිහට මේ ලෝකේ තියෙන නොයේකුත් වස්තුන් අපිට දැන් ග්‍රහණය වෙලා උපදිනකොට මොනවද නැතුව බැරුව තින්නේ? මම උපදිනකොට මගේ හිත මොනවද නැතුව බැරුව තින්නේ? අම්මව, තාත්තව, නෑ, සහෝදරින්ව, අතරම්බඩු, නෑ, ගෙවල්,
ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටික දවසකින් මොකද උනේ? කතා කරන්නවත් බෑ, අම්ම නැතුව බැරුව گیا۔ කතා කරන්නවත් බෑ, අදහස් හුමාර කරන්නවත් බෑ, සෙල්ලම් බඩු නැතුව گیا۔ එක 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 දේවල් හඳුනාගත්තා, ඒ දේවල් නැතුව බැරුව ගියේ ඒ සතුට වෙච්ච දේවල්මයි. අම්මා හින්දා තමයි ළමයෙක්ගේ හිතේ සතුට ඉස්සෙල්ලාම ඇති වෙන්න හේතු වෙන වස්තුව අම්මා. ඒකට සතුට වෙන දේ පිළිබඳ ඇලෙන ගතිය, සතුට වෙන දේ පිළිබඳ ග්‍රහණය වෙන ගතිය තියෙනවා. එහෙම ටික දවසක් යනකොට ඒ දේවල් නැතුව බැරුව යනවා. දැන් ඉතින් අපි විමසලා බලන්න ඕනේ මට දැනට නැතුව බැරි දේවල් කීයක් විතර තියෙනවද? උපදිනකොට මොකුත් තිබ්බේ නැහැ. දැන් කීයක් තියෙනවද? කීයක්? 16ක්. ද කියන්නේ කියන්න බැරි තරම් නැතුව බැරි දේවල් තියෙනවා නේද? ඌ නැතුවත් ඉරිස් නැතුවත් රූපාහිනි නැතුවත් නේද? ලස්සනට ගෙවල් දරවල් නැතුවත් ඈ විලාසිතා සහිත ඇඳුම් නැතුවත් ඉතින් මේ වගේ කියන්න ගත්තොත් දරුවෝ නැතුව බෑ, මුණුපුරුවෝ නැතුව බෑ, අරවා මෙව්වා නේද? ඔය කොහොම ලයිස්තුව කියන්න ගත්තොත් ඉවරක් නෑ. ඔන්නේ නැතුව බැරි දේවල්, නැතුව බැරි දේවල් නැති වෙනකොට නේද අසීමාන්තික දුකක් උපදින්නේ. එහෙනම් නැතුව බැරි දේවල් හැම වෙලේම හරියට මහන්සි වෙන්නෙත් කොහොමද? අපි හරියට මහන්සි වෙනවා මේ ජීවිතේ ගෙවනවා. ඇයි? මේ නැතුව බැරි දේවල් ලං කරගන්න. ඒ විතරක් නෙවෙයි, ඒවා නැති වෙනකොට අපිට හරියට දුක් උපදිනවා. බොහෝ නැතුව බැරි දේවල් තියෙන මේ පිට බුදුජානන් වහන්සේ දේශනා කරන නැතුව බැරුව තියෙන හතරයි. දැන් ඒ හතර මොනවද කියලා විමසලා බැලුවොත් මොන අපේ හිත විමසන, අපි ඇලෙන, අපි ග්‍රහණය කරගන්න හැම එකක්ම අරගෙන බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදලා පෙන්නනවා. ඒ තමයි ආය, වේදනා, චිත්ත, ධම්ම කියලා. හරි, ආය කියලා කියන්නේ මේ රූප කොටස්. මේ ඇදිච්ච දේ ආපෝ තේජෝ වායෝ කටවි කියලා ඉතින්දි මනුස්ස ශරීර ආය තමන්ගේ සහ අනුන්ගේ විතරක් නෙවෙයි මේ අවිඥානික සවිඥානික ඔක්කොමත් නැති රූප කොටට වැටෙනවා. ඊළඟට වේදනා කියන්නේ අපේ ශරීරය ආශ්‍රය කරගෙන හට ගන්නා වූ කැප වේදනා, දුක් වේදනා, අදුක්කස්ක වේදනා කියන ප්‍රස්තුනකට එකතු වෙනවා. අවබෝධගතින් අක්ක සංපස්තජ වේදනා, සුත් සංපස්තජ වේදනා, ගාහන සංපස්තජ වේදනා, දිව්‍ය සංපස්තජ වේදනා, කාය සංපස්තජ වේදනා, මනෝ සංපස්තජ වේදනා කරස් අයකපද. ඉතින් ඔය වගේ නොයේ ප්‍රභේදයන් වලින් සමන්විත වේදනාවල් මේ ජීවිතේ හැදෙනවා. නැති වෙලා යනවා. ඊළඟට ඒ වගේම තමයි රූප වේදනා, ආය වේදනා, චිත්ත දම්. චිත්ත කියලා කිව්වේ මේ අපිට ඇතුලේ ඥානීය පරිපූර්ණ ධම්ම කියලා කිව්වේ චෛතසිකයන්ට අදාළව ඇති වෙන සංඥා සහ සංස්කාර කියන කොටස. එතකොට ඔය හතර ඇරෙන්න අපි මේ කියන කිසිම වෙන දෙයක් මේ ලෝකේ ඇලෙන ස්වභාවයක් නෑ. මේ හතරේ ඇලෙන්නේ පත්ින්ද නෙවෙයි, මේ හතර ගැන අපි හරියට දන්නේ නැති හින්දා. වැරදීමක් ඉදයි ඒ සතුට ඇති වෙන්නේ, වැරදීමක් ඉදයි සතුට ඇති වෙන්නේ. හරි, මේ බලන්න. මනුස්සයෙක්ගේ ශරීරයක් පාදාන්තයේ ඉඳලා කේසමත්කයේ දක්වාම යහපත් දේවල්, පිරිතුරු, ප්‍රසන්න, සුගඳ, සුන්දර දේවල් වලින්ද හැදිලා තියෙන්නේ, දුගඳ, අප්‍රසන්න, පිළිකුල් දේවල් වලින්ද හැදෙන. දුගඳ, අප්‍රසන්න, පිළිකුල් දේවල් වලින් තමයි හැදලා තියෙන්නේ. ආහාරයක් අතින් අල්ලලා කාට හරි දුන්නත් කට ඉරියයි, වෙන කෙනෙක් අතින් අල්ලලා දුන්නා. ඒ තරම්ම අප්‍රසන්න දේවල් වලින් හැදෙනවා. එහෙනම් මේ ශරීර පිළිබඳ සුභයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා යම් ශරීරයක් ගැන අපිට අදහසක් ඇති වෙනවා නම්
දෙයක්ද වැරදිද? ඒක වැරදි දෙයක්. ඒක වැරදි සතුටක්. ආන්ගේ වැරද්ද නිවැරදි කර ගැනීමයි ඉස්සෙල්ලාම කරන්නේ. අපේ හිත මනුස්ස ශරීර දෙක සතුටුනේ. අන්න ඒ වැරද්ද අපේ හිතට හැන්නේ නැති හින්දා. හරිද? අපිට දැනුනේ නැති හින්දා. ඒකත් අපි මතක තියාගෙන මෙන්න මෙහෙම කතා කාලේ ඉඳන් මේ වෙනකන් අපිට යම් කිසි ආකාරයක මොන හරි දෙයක් එකතු වෙලා නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා කියනවා නම් ඒ හැම දෙයක් ඇහෙන් දැක සතුටු වෙච්ච දේවල්ද නැද්ද? කනෙන් අසහස වෙච්ච දේවල්ද නැද්ද? නාසයේ දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු කරගෙන සතුටු වෙච්ච දේවල්. අනිත්‍ය දේවල්. මේ හැම දෙයක් වලම අපිට මේවා නැතිවීමෙන් දුක් උපදිනවා. අපේ ජීවිතේ පරම අරමුණ තමයි දුක් නැතුව ජීවත් වීම. ජීවිතේ පරම අරමුණ තමයි දුකක් නැතුව ජීවත් වීම. එතකොට දුකක් නැතුව ජීවත් වෙන්න අපි උත්සාහ කරන අපි පොඩ්ඩක් කාරණාවක් බල බලන්න ඕනේ. ඇයි අපිට දුක් ඇති වෙන්නේ? ඔය මං ඉස්සෙල්ලා කියපු ලයිස්තුවම ලක්කපු ලයිස්තුවම කැමති දේවල්ද නැද්ද? නැතුව බැරි දේවල් කියලා කියන්නේ කැමති දේවල්ද නැද්ද? එහෙනම් ඔය කියන නැතුව බැරි දේවල් නැති වෙනකොටයි දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ කැමති දේවල් නොලැබුණොත් මට දුක්. ඒක හරියටම කාරණාවක්. දැන් මම අනිත් පැත්තට මේක හරවන්න කියන්නේ ජීවිතේ ඇති වෙලා තියෙන මොනවා හරි දුකක් කියලා තියෙනවා. මේ වෙනකන් අපේ ජීවිතේ ඇති වෙලා තියෙන මොනවා හරි දුකක් වෙනවා. ඒ සියලුම දුක් කැමති දේ නොලැබුණ හින්දාද නැද්ද කියලා බලන්න. ඒ සියලුම දුක් කැමති දේ නොලැබුණ හින්දාද නැද්ද කියලා බලන්න. අවුරුදු බැන්න. මට දවසක් අකමැති ආහාර ගන්න එහෙනම් කැමති දේ නැහැ. මැරුණා අපේ පවුලේ කවුරු හරි. මත් කැමති දේ නැහැ. රෝගී වුණා කවුරු හරි. රෝහිතක වෙලාවක රෝහිතක ආකාරයේ රෝගයක් හදන කාර. ඒ මොකක්ද? කැමති දේ නැහැ. වයසට ගියාම ඒ මොකක්ද? කැමති දේ නැහැ. එහෙනම් හැම දෙයක් මොකද්ද? කැමති දේ නොලැබීමේ සියලු දුක් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් පිහිටියෝ වූ අපේ සම්ප්‍රයෝ ආදී සියලුම දුක් වල අරගෙන බුදුරජාණන් වහන්සේ නැවත වාරයක් දේශනා කරන යම් පිටන්න ලබන දේන ලැබීමේ දේන ලැබීමේ එහෙනම් අපිට සියලු දුක් ඇති වෙන්නේ කැමති දේන ලැබීමයි. ඒකින්ද අපි නිසංගත සත්‍ය මේ ලෝකයේ උපදින ධර්මය අවබෝධ නොකළ සියලු දෙනා මොකද කරන්නේ? කැමැති දේ නොලැබීමේ දුක නැති කර ගැනීම සඳහා මොකද කරන්නේ? මං කැමැති අහවල් ආහාරය නැති හින්දා මට කැමැති ආහාරය නැති හින්දා මගේ හිතේ දුක උපදිනවා. මම මොකද කරන්නේ? ආහාරය හොයාගන්න හොයාගෙන කාලා දානවා. අහවල් කැමති කෙනා දැක්කේ නැති හින්දා මට දුක් විපදිනා තියෙනවා. දුක් වලට මම කැමති නෑ. හරියන්නේ නේද? ඇතුලෙන් දුක් උපදින එක හරියන්නේ නෑ. මේ හිත ඇතුලෙන් දුක් උපදිනොත් හරිය අමාරුයි රිදෙනවා. ඒක කය රිදෙනවට වැඩිය අමාරුයි. නේද? කවුරුවත් කැමති නෑ මේ ලෝකේ දුක් උපදින. ඒකින්ද මොකද කරන්නේ? කැමති දේ අපි ඔක්කොම එක පොකරට මොකද කරන්නේ? හැම කෙනෙක්ම කැමති දේ හොයමින් ඉන්නවාද නැද්ද? මොන එක නේද කරන්නේ? දේ නැගිට වෙලා ඉඳන් ඇස් දෙකේ කරකු. කරක 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 වුණාද වෙන්නේ? කැමති දේවල්. මන් දෙක දික් කරගෙන අහගෙන අහගෙන ආගෙන කැමති ඒවා ඇහෙන. දිවට කැමති ඒවා හොයන. හැම වෙලේම අපි හොයනවා. ලෝකෙම ගන්න. කොළඹ නගරේ ගන්න, කුණෑගල නගරේ ගන්න, පහනුවර නගරේ ගන්න මේ වෙලාවේ කට්ටිය මොකද කරන්නේ?
ගතිය දුවන්නේ මොකද? අපිට පැත්තට යන්න. කැමති දේ හොයන්න. නේද? හැමෝම මේ ලෝකේ කැමති දේ හොය 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 දුවන. මේ පොඩි කාලේ ඉඳන් මහන්සියෙන් කැමති විදියට කැමති දේ හොයාගන්න නේද? දැන් අවුරුදු කීයද? දැන් ඉවරද වෙන්නේ? දැන් ඉවරද? තාමත් හොයනවා. අවදා ඉවර වෙයිද දැන්? මැරුණාම මැරුණාම ඉවරද? අන්න ඒකයි ප්‍රශ්නේ. මැරුණාම ඉවර නම් අපි ඔක්කොම එකතුලා කැමති දේ හොයමු. මැරුණාම ආය හොයන්න. නේද? හැබැයි ආය හොයන්න ගියාම අපිට මොන වගේ ඇහැක් හම්බෙයිද කියලා කියන්නේ? අමාරුයි බලු ඇහැක් හම්බෙන්න. නේද? හරක් ඇහැක් හම්බෙන්න. අර බලන්න කිකිලි වුණාට පස්සේ කැමති දේ හොයන්නේ අර කිකිලි අම්මත් එක්ක. ඊළ පන් කෑලි, ආල්ලට කෑලි ආන්ගේ වතම එතන හොයන්නේ. අර ගවුනාම කැමති දේ විදියට හොයන්නේ. අනකොල කුණක් වාද. මේක නම් කමන්නේ ඌර වුණාම. එහෙනම් එක එක සත්වනිකායන් වල අපි ඉපදිලා ඒත් කැමති දේ හොයනවා. මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරදා පුරලා මහා බෝසත්ත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. නේ තරම් කාලයක් ඒක නියති විවරණ ගන්න පස්සේ විතර විතර කාලයක් මම මොකද දැන්නේ කර කරද මොකද කර කර ඉඳලා තියෙන්නේ කැමති දේ හොය තා මොකද නේද කිසි වගේ දෙන නැහැ දැනෙන්න ඕනේ අරිණතව සංසාර ජීවිතය ගැන කල්පනා කරන්න ඕනේ අරිණතව යුවනින් සංසාර ජීවිතය ගැන කල්පනා කරන්න තේරෙනවා මේ නිෂ්කලත්වය කියන්නේ මොකක්ද එකම කැමති දේ එකම දේ පින්නන්ට ඔය හැස් දෙකට කී සැරයක් නම් දැන් එකම දේ පින්නවා සතුටුයි ඔය කන් දෙකට කී සැරයක් නම් දැන් කැමති සත්‍යය හස්තවලා සතුටුයි ඔය නාසයට දිවට ශරීරයට කී සැරයක් නම් දැන් කැමති දේවල් පින්නලා වෙලා දැන් යත් ඉවර වෙන්නේ ඉවර වෙන්නේ නැති වැඩක් කරනවා නම් අවදාක්වත් ඉවර වෙන්නේ නැති වැඩක් කරනවා නම් ඒක නිෂ්ඵලද නැත්නම් සඵලද නිෂ්ඵල එනවා ජීවිතේ නිෂ්ඵල වැඩක් නේ කර කර ඉන්නවා වග තේරෙනවා තාම නිෂ්ඵල කාරණාවක් සිදු කර කර ඉන්නවා කියලා තේරෙනවා එහෙමනම් කැමති දේ නොලැබීම කියන දුක නැති කරගන්න කැමති දේ ලබා ගැනීම තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනස් හෙව්වේ නැහැ. අපි ඒක හෙව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මත මේ කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වුණොත් ඉවරයි. කැමති දේ නොලැබීම කියන සිද්ධිය සංකානයක සිදු වුණොත් දුක් ඇති වෙනවාමයි. කැමති දේ නොලැබීම කියන එක සිද්ධ නොකර ගන්න අපි මොකද කරන්නේ? බොහෝ භවෝග සම්පත් යමේ හොරාල්ලමින් නඩුමුදුර අතරින් අරගෙන මං කැමති දේවල් කැමති විදියට කැමති තැන කැමති වේලාවට කැමති නේද? ආකාරයට තියෙන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ. ඒ තමයි අපේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ යම් දේ නොලැබීම නම් කරගන්න එපා. ඒකට වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා. ආධාරි පුරන් දේවචන. අපි හෙව්වේ නැහැ. මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා? හෙව්වේ නැහැ. හොයන්නෙත් නැහැ. ඒ නෝ ආයුධයෙන් නැගිට කනවා වුණා නම් මාත්මාව කියනවා ආයුධයෙන් නැගිට ගන්න කනවා වුණා නම් එහෙම ඉඳලා හගේ මෙහෙම අහන්නම් ඔබ කියන්නේ මේ වෙනකොට ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා ඇත්තේ බින්ද පෞද ත්‍රේ තමන්ගේ කරපු ගන්න මේ වෙනකොට හිතේ වැඩියෙන් ඇති වෙලා තියෙන්නේ කුසල් හැඟීම්ද අකුසල් හැඟීම්ද ලෝකදේශ මොහොත වැඩි අලෝකදේශ මොහොමයි දරුවෝ ගැන තියෙන ආදරය කියන්නේ කුසලයක් අකුසලයක් කැමරට තියෙන කිචු කිචුකම කියන්නේ කුසලයක් අකුසලයක් කුසලයක් නින්දට තියෙන ලැදියාව කියන්නේ කුසලයක් අකුසලයක් අම්මලිකම කියන්නේ කුසලයක් අකුසලයක් ඒ කුසල ලැබීම් කියව ගන්න කිසිම වැඩිපුර ඇතිලා තියෙන කුසල ලැබීම් අකුසල ලැබීම් වැඩියෙන්
පව් කරගත්ත වැඩියෙන් අකුසල් කරගත්ත මම අදහැන්දෑ මනු දන්නේ නේද? එහෙනම් අපි මහා භයානක තැනකයි මේ ඉන්නේ. මේ ජීවිතේ මේම කාලා පිළා නාලා ඇඳලා පුදියලා දේ නැගිටලා ආයෙ කාලා පිළා නාලා ඇඳලා පුදියලා ඉන්න ජීවිතයක් නෙවෙයි. මේක භයානක අවධියක භයානක ඊර්ණාත්මක මොහොතක මේ ඉන්නේ. මේ හිත සකස් කරන්න ඕනේ හැකික්මනින් පංචකාම සම්පත්තියෙන් ගැලවෙන විදියට හිත සකස් කරන්න. නැත්නම් කවදාකවත් විරක් වෙන්නේ නැහැ මේ වැඩවල. දැන් මේ අතට මේක පැහැදිලි කරනවා මේ විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කැමති දේ නොලැබීම දුකක්. අපි මේ දුක නැති කරගන්න කැමති දේ හොය හොය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකක්ද කියලා ඉතින් කියන්න හදන්නේ. අම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු කැමැත්තයින් කරන්න. දේ තියෙන කැමැත්තෙන් වුණා නම් කැමති දේ නොලැබීම සිද්ධ වෙනවා. ආ නලුක්‍රමයක් දැන් අම්බුරු. කැමැත්ත තියනකන් තමයි කැමති දේ නොලැබීම වෙන්නේ. නේද? කැමති දේ නොලැබීම සිද්ධ වෙන්න අපි කරගත්තේ කැමති දේ ලබා ගැනීම. මොකද ඒක සාර්ථක වෙලා නෑ. ඒක ලබා ගන්න කැමැත්ත එන්න වැඩි වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති දේ නොලැබීම සිද්ධ කරගන්න නම් ඒ ඇතිවන කැමැත්තයි වුණා නම් කැමති දේ නොලැබීම සිද්ධ වෙනවා. එහෙනම් දැන් කලින් වෙදකම් කරේ බාහිර පරිසරයෙන් කැමති දේවල් මෙහෙ එකතු කරා. දැන් කරන්න හදන්නේ තමන්ගේ අභ්‍යන්තරයටයි බෙහෙත කරන්න හදන්නේ. මොකද්ද මේකේ නොයේකුත් දේවල් ගැන කැමැත්ත උපදිනවා. අන්න ඒ කැමැත්තයි කරන්නේ දැන් මේ දේශනේ. හරි. අතර කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කළ දැම්ම සහනයක් දසන්නේ. සහනයක් ඇති වෙන කැමැත්ත අයින් කරලා දෙයි. උදේ නැගිට වෙලාව ඉඳන් හොයන්න දෙන්නේ. කැමැත්ත දේ ලැබෙනකම් පුදුම බරක් හිතේ තියෙන. ඒ බර නැහැ. ගිනි ගන්න ගතිය නැහැ. දැවෙන ගතිය නැහැ. ඉතින ගතිය නැහැ. එහෙනම් කැමැත්ත අයින් කරනවා නම් කැමැත්තයි කියලා දාන්න. මා කියනවා නම් ආය බණ කියන්නේ නැහැ. එන්න වැඩි ඉවරයි. කැමැත්තයි කරන්න බැරි. එඩිතරවම කියනවා කැමැත්තයි කියලා. උත්සාහ කරන්න කියලා එකක් එහාට මෙහාට වචනයක් බලන්න මේ වචනේ අපිට පොත්තර ගැලපෙනවා කියන. මේ අත් මට ධර්ම දේශනාවට ආරාධනා කරනවා. ආරාධනා කරලා විශ්වාසය තියාගෙන මේ වෙලාවටම යන්තා ආරාධනා කරන වෙලාවේ මම කිව්වා නම් උත්සාහ කරන්න. මේ අය එන්නේ සමහර විට වැඩි සමහර වෙලාවට උත්සාහ කරන්න කියන්නේ 50ට. හරිද? ඒ කියන්නේ මොකද? උත්සාහ කරන්න කියලා කවුරු හරි කියනනම් එයා ඒ කියන්නේ බෑ කියනට වඩා නෝ ගොඩක් හොඳයි. උත්සාහ කරන්න කියන දේ විශ්වාසය අදින්දයි එහෙම කියන්නේ. එන ආයම ගන්නවා. එහෙනම් අද ඉඳන් කැමැත්තයින් කරන්න. කැමැත්තයින් කරන්න. හරි මම කැමැත්තයින් කරලා දානවා හෙට උදේ ඉඳන් කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් නම් හොඳයි. බැරි එකනේ. බැරි ඒ වුණාට මම මේ අත්තන්ට මෙහෙම කියනවා. මේ අය තරම් මේ ධර්ම ශ්‍රවණය වෙන අය තරම් කැමැත්ත අයින් කරපු කට්ටියක් තවත් මේ අය තරම් කැමැත්ත අයින් කරපු කිරිසක් තවත් නැහැ කියලා පුදුම වෙලා වගේ. ඒක හැම වෙන්නේ කොහොමද? හාමුදුරුව කොහොමද දන්නේ? ඒක ඒක පුදුම වෙලා වගේ තමයි මේක පුදුම. මම ඔප්පු කරලා පෙන්නන්න. කැමැත්ත අයින් කරලා තියෙන බව. උන්චි කාලේ උන්චිලා වල එල්ලන් ගෙවල් වල ඕනිකන් ඌ කැමැත්ත තිබ්බද නැහැ. බලෙන්වත් දැන් මොනික් එක්කම කවුරුත් ඈකට ගෙන දුන්නා ගන්න ගන්න නේද? එහෙනම් පොඩි කාලේ ඒ වගේ තිබ්බ කැමැත්ත දැන් බලෙන්වත් ගන්න නැහැ. අවුරුදු 10ක් විතර වෙනකොට ක්‍රීඩා උපකරණ වලට සංගීතයට තව මේ පුදේ
කිවෙහිද මං ආයෙ කියනවා එනං අයි කියලා ආයෙ කිසුන් සද්දයක් මත අක්කර තව ප්‍රශ්නයක් තියෙනවා එහෙම අපි අපි ගැන විමස විමසා විමස විමසා ධර්මයේ දිහා බලන්න මේ විදිහට බලන්න ඇත්ත කැමැත්ත කියන එක අයින් වුණොත් සම්පූර්ණ ප්‍රශ්නේ විසදෙනවා. අපි කැමැත්ත අයින් කරලා තියෙනවා. මොකද දැන් තියෙන ප්‍රශ්නේ? එළ දෙයකට කැමැත්ත ගන්න හරිද? ඒ තමයි එක දෙයක් පිළිබඳව කැමැත්ත අයින් වෙනකොට වෙනත් දේවල් වගේක් ගැන කැමැත්ත මේ පොඩි කාලේ පොඩිම කාලේ කැමැත්ත තිබ්බ දේවල් ගැන අවුරුදු 10 15 වෙනකොට ඒවා අයින් වුණා. අයින් වුණේ වෙන ලයිස්තුවක්. 10 15 වේදී තිබ්බ ලයිස්තුව අයින් වුණේ 20 21 වේදී වෙනම ලයිස්තුවක්. 20 21 වේදී තිබ්බ ලයිස්තුව අයින් වුණේ 30 31 වේදී වෙනම ලයිස්තුවක්. නේද? හැමදාම මේ විදිහ කාලයකට රස්තා පිළිබඳ කරනවා. කාලයකට පරස්තා පිළිබඳ කරනවා. කාලයකට දරුවෝ පිළිබඳ කරනවා. කාලයකට කුමරුවෝ පිළිබඳ කරනවා. හැමදාම ලයිස්තු මාරු වෙලාද නැද්ද? මම ඒක උනේ හැමදාම කැමති ලයිස්ට් එකක් තියෙනවා නේ. මේ දවස්වල කීයක් විතර තියෙනවද දැන් ලයිස්ට් එක? ඒ වත් එන්නේ වගේ තමයි. මේ දවස්වල තියෙන ලයිස්ට් එක තව ටික කාලෙකින් අයින් කරන අවුරුද්දේවත් මම ඔය ලයිස්ට් එකට කියනවා ඇන්ඩෙන ලයිස්ට් එක. මේ මේ කාලෙට කියන්නේ ඇන්ඩෙන ඔය ලයිස්ට් එක. යෝජනාවක් කරන්නයි මේ නැස්. කොහොම හරි කරලා අලුත් ලයිස්තුවකට එන්න දෙන්නේ නැතුනවා. හරි. අලුතෙන් කිසිම දෙයකට මේ හිත ඇතුළට එන්න දෙන්නේ නැතුනවා වත් ගන්නවා අලුතෙන් කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ආන් එහෙම නවත්තගෙන එක සැරයක් කරියයි හැමදාම ලයිස්තු මාරු කරන්න දැන් තියෙන්නේ. එක සැරයක් හරි කිසිම අලුත් දෙයකට කැමැත්ත එන්න දෙන්නේ නැහැ. කියන කැමැත්ත සම්පූර්ණේ අයින් කරලා දැම්මොත් කොහොමද මොකද වෙන්නේ? නැති කැමැත්ත දැනට ඉපදිලා නැති කැමැත්ත උපදින්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගනිමින් කියන කැමැත්ත ප්‍රමාණවත් අයින් කරලා මොකද වෙන්නේ? කැමැත්ත කියන එක සම්පූර්ණේ ඉවරයි. කැමැත්ත කියන එක සම්පූර්ණයෙන් ඉවරුණොත් කැමැති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ. කැමැති දේ නොලැබීම සිද්ධ වෙන්නේ නැත්නම් දුක් නේ. ඒ කැමැත්ත කියන එක නැත්නම් ලෝභය නැහැ. කුස්නාව නැහැ. එහෙනම් මොන වෙලාවද? වැඩේ වෙලා. එද වෙන්න ඕන වැඩේ. එහෙනම් සම්පූර්ණයෙන් කැමැත්ත අයින් කර දැමීම කියලා කියන්නේ ඒස් පාස් වැඩ. එහෙනම් බලාපොරොත්තු වෙන තැන එතන වගේනේ. ඉලක්ක කරන්න පුළුවන් දෙයක්ද බැරිද? මොකද එක වතාවක් මම අපේ ඉස්සර කියලා වගේ මේ සතර ජීවිතේ අපි ආව වෙලා මිය වෙලා ඉප වෙලා නරි වෙලා කුළු වෙලා ඌරු වෙලා ඉපදිලා ඒ ඒ කාලෙදි කැමැත්ත වෙනස් වුණාද නැද්ද? ආව එකලා ඉන්න වෙලාවේ කැමති දේවල් නෙවෙයි ඌරෙක් වෙලා ඉදින් වෙලා කැමති දේවල් නෙවෙයි හරකෙක් වෙලා ඉදින් වෙලා කැමති දේවල් නෙවෙයි තව රතෙක් වෙලා ඉදින් හැමදාම මේ කැමැත්ත වෙනස් වෙනවා. ඒ වගේ මේ ජීවිතේට ඇවිල්ලා පොඩි කාලේ තියෙන දේවල් වලට නෙවෙයි ඊළඟට කැමැත්ත ඊළඟ කාලේ තියෙන දේවල් වලට ඊළඟට කැමැත්ත ඊළඟට තියෙන කාලේ වෙනස් කැමැත්ත හැම වෙලේම වෙනස් වෙනවා. එකම එකවතාවක් කියන කැමැත්ත අයින් කරන අන්තරාරේ අලුතෙන් කිසිම කැමැත්ත දෙන්නේ නැතුව මේ හිත ආරක්ෂා කරගත්තොත් ප්‍රශ්නේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම එහෙනම් ඔන්න මම දැන් ආයෝජන කරන්න යන්න. එහෙනම් එහෙම කරමු.
කැමැත්ත ඇත් කරගත්තෙන් අපේ වැඩක් ඒක ඇති ඒනම් තියන කැමැත්ත අයින් කරන එකත් මගේ වැඩක් නෙවෙයි නැති කැමැත්ත ඇතිවෙන්න දෙන්න ආරක්ෂා කරන එකත් මගේ වැඩක් නෙවෙයි ඒක සිද්ධ වෙන විදිහට මගේ හිත පස් කරන්න ඒක සිද්ධ වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ එහෙම නැත්නම් ඒක මට දැන් කරන්න පුළුවන් නම් දැන් මේ දැන් කරන්න පුළුවන් නම් මම මොකද කරන්න මේ වෙලාව ආ කැමැති ටිකයින් වෙනවා අය කවුරුත් දෙන්න බෑ මගේ වැඩ නෙවෙයි මේක මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අපේ හිතේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය තමයි අලුතෙන් කැමති දේවල් උදගහන්නත් ජීවිතයට කාල නැති පළතුරක් එක සැරයක් කෑවොත් සර් පළතුරක් අඬ මොහොතකට ඉස්සෙල්ලා ඒක පිළිබඳ කිසිම කැමැත්තක් නැහැ අපි කවුරු අපි පොත කනවත් දන්නේ නැහැ මදිය කනවත් දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ හැබැයි එක සැරයක් කෑවා හොඳ රසක් ලැබුණා ඊට පස්සේ ආයෙ කනවා නේද දැන් වැඩි ඊළඟ දවසෙත් හන්දෑ හොයනවා ඊළඟ දවසෙත් හන්දෑ හොයනවා මෙන්න මේ වගේ කැමැත්ත නැවත 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 උපදින ස්වභාවයේ තියෙන මේ චිත්ත සංතානය නේද කැමැත්ත නැවත 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 උපදින ස්වභාවයේ තියෙන කැමැත්ත හැදෙන්නේ නැති විදිහටත් අලුත් කැමැත්ත හැදෙන්නේ නැති විදිහටත් තියෙන කැමැත්ත අයින් වෙන විදිහටත් මේ හිත සකස් කරගන්න ඕනේ ලයිස්තු ඉවර වෙන විදිහට කැමැත්ත ඇති වෙන වස්තු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා අද ආය වේදනා චිත්ත ධම්ම ආය වේදනා චිත්ත ධම්ම මෙන්න මේ ආය වේදනා චිත්ත ධම්ම කියන හතර පිළිබඳ අපිට උපදින කැමැත්ත අයින් කර ගැනීම සඳහා අපිට උපදින කැමැත්ත වෙනස් කර ගැනීම සඳහා අපේ හිත වෙනස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න ඕන විදිහවල් වගේක් හදලා දුන්නා. මේ මෙහෙම මෙනෙහි කරන්න අන්නේ මෙනෙහි කරන්න ඕන විදිහවල් වලට කියනවා අපටහම එතකොට කය ගැන මෙනෙහි කරන්න ඕන විදියවල් 14ක්. වේදනාව ගැන මෙනෙහි කරන්න ඕන එකක්. හිත ගැන මෙනෙහි කරන්න ඕන එකක්. හිතේ උපදින සිතුවිලි පිළිබඳව ධම්මයන් පිළිබඳ මෙනෙහි කරන්න ඕන පහක් වශයෙන් 24 ආකාරයක් සකස් කරලා දුන්නා. මෙනෙහි කරන්න ඕන විදියවල් ඔබටද නැවත කැමැත් උපදින්නේ නැති වෙන්නත්, තියෙන කැමැත්ත ඇති වෙන්නත් මේ චිත්ත සකස් කර ගැනීම සඳහා මෙනෙහි කරන්න ඕන කාරණා 21. කොහෙද ඔය 21 තියෙන්නේ? අතර සතිපට්ඨාන දේශනාවේ තියෙනවා ඔන්න ඔය කාරණා 21 ආකාරයක් මේ කැමැත්ත උපදින පංච උපාදානස්කන්ධය ගැන කැමැත්ත නූපදින විදිහට තියෙන කැමැත්ත අයින් වෙන විදිහට නැති කැමැත්ත ඇති වෙන්නේ නැති විදිහට කොහොමද මේ කරන්නේ කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා මේ කැමැත්ත අයින් කරගන්න අන්න ඒකට කියනවා අතර සතිපට්ඨානය ඒකට කියනවා අතර සතිපට්ඨානය එහෙනම් ලොකු ප්‍රශ්නයක් විසඳා ගැනීමක්ද නැද්ද මේ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් විසඳා ගැනීමක් තමයි නැතකින්චි ලෝකේ උපාදීති අනිස්ත්‍ිතෝච විහෙරති බලන්න මේ වචන තේරුම මොනවද කියලා අනිස්ත්‍ිතව වාසය කරන්න පුරුදු වෙන්න ඕන මොනවද අපි ලෝකේ දිහා බලන්නේ තණ්හාවෙන් මගේ කියන දෘෂ්ටියෙන් මම කියන මාන්නේ මේ තමයි මෙතන සකස් වෙලා තියෙන ඒවා තමයි මේ මම ඒවා අනිත් අයට වැඩිය ඉහළය තවත් කට්ටියකට වැඩිය පහළය කියලා මාන්නයක් තියෙනවා. ඒ වගේම මේවා පිළිබඳව නැවත දැකීමේ, නැවත ඇසීමේ, නැවත විඳීමේ ආසාවක් තියෙනවා, තණ්හාවක්. ඒ වගේම මේවා මගේය, මගේ ආත්මයය කියලා දෘෂ්ටියක්. මෙන්න මේ තණ්හා, දෘෂ්ටි, මාන්න
ඔන්න නිස්ත්‍රිතව වාසය කිරීමෙන් දවස ගාන මේවට අපි දවස ගාන ඇලෙනවා තණ්හා දෘෂ්ටිමාන නිස්ත්‍රිතව වාසය කරනවා. අපේ හිත හැම වෙලේම තණ්හා දෘෂ්ටිමාන අනිස්ත්‍රිතව වාසය කරනවා. ඒ කියන්නේ මේ යමක් දිහා බලපුවාම අහපුවාම ඒ දේ විඳිනකොට මේ ලෝකේ අපි තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් මාන්නේ මේක තුළ නූපදින විදිහට කටයුතු කරොත් කැමැත් අඩු කරගන්න කැමැති වස්තු උපාදානය වෙන්නේ නැහැ. ඒකට කියනවා අනිශ්චිතව වාසය කරනවා අනිශ්චිතව විහෙරති කියලා. ඒ කියන්නේ දැන් ඇතුලේ අපි මේ වෙනකොට තියෙන කැමැත්ත ඉඩ දෙන්නේ නැහැ. ඒකවල ටික 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 අඩු කිරීම අනිශ්චිතව වාසය කරනවා. ඒ කියන්නේ ආශ්‍රය කරන්නේ නැහැ තණ්හාවෙන් මාන්න. ඊළඟට අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියලා කියන්නේ අර අර වගේ සිහියකින් ඉන්නකොට. අතිපට්ඨානයේ පිළිබඳ සිහියෙන් ඉන්නකොට අලුතෙන් කිසිම දෙයක් මෙතෙන් එකතු වෙන්නේ තියෙන දේවල් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපදින්නේ තියෙන දේවල් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපදින්නේ අන්න ඒ தත්ත්වෙටපත් වෙලා වාසය කිරීම තමයි මේ අතිපට්ඨාන දේශනා බලපෑම. අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ තියෙන දේවල් අයින් අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ තියෙන දේවල් අලුතෙන් කිසිවක් උපාදානය කරන්නේ නැහැ තියෙන දේවල් අයින්. ආන් ඒ විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ හිත සකස් කරගන්න ඕනේ. එතකොට ටික 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 මොකද වෙන්නේ? අපේ ළඟ තියෙන උපාදාන ප්‍රමාණිකූලව අයින් වෙන්න පටන් ගන්නවා ටික 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 ටික. අන්න ඒක තමයි සතිපට්ඨාන වැඩ පිළිවෙලේ තියෙන්නේ. හරි. රූප විසේහි, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී විසේහි අපේ අතුලෙන් තියෙන මේ සතුටු වීම වෙනුවට කලකිරීම හදා ඇලීම වෙනුවට කලකිරීම. ඇලීම වෙනුවට නොඇලීම. අල්ලා ගැනීම වෙනුවට අතහැරීම. අන්න එහෙම අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ආදිය වෙනස් කරගන්න කැමැත්ත නැති කරගන්න වැඩපිළිවෙලයි සත්කණ්ඩා දේශනාවේ. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕනේ. අපිට කරන්න වැඩක් තියෙනවා. හැමදාම මේ කැමති දේවල් ළඟා කර ගැනීම ළඟා කර ගැනීම ළඟා කර ගැනීම කියන තැන විතරක් ඉඳලා හරියනවා. මේ දුක් විඳින ස්වභාවයෙන් අපි අයින් වෙනවා. ආන්ගේ දුක් විඳින ස්වභාවයෙන් ඉවත් වීම සඳහා අපේ හිත ගලවා ගන්න ඕනේ. හිත ගලවා ගත්තේ නැත්නම් හැමදාම එක එක ඒවා ඒ හිත ඇලෙන්න පටන් ගන්නවා. අතුට වෙන්න පටන් ගන්නවා. ඇලෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙනස සිද්ධ කරන්නයි සතර සතිපට්ඨානයේ දින කම අපි දැනටත් ආනාපාන සතිය අසුභ භාවනාව ආදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඉදිරියේ එළබෙන නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේදී වරින් වර අපි සතර සතිපට්ඨානයේ තියෙන කමඨහන් එකින් එක සාකච්ඡාවට ගන්නවා. ධර්මදේශනා මාලාව යන අතර වාරයේදී මම මොකද එහෙම තීරණයක් කරන් තියෙන එක දිගට මේ ටික අපි දේශනා කරන්න නැතුව තනින් අතර සතිපට්ඨානයේ තියෙන දේශනාවල් නැවත නැවත සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? කාලෙන් කාලෙට මේ මතකයන් නැවත නැවත අලුත්. දැන් මේක දිගට කමඨාන 21 දේශනා කරන්න යද්දී තනින් තන හැකි වෙච්ච අදාපි කතා කරේ මේකේ තියෙන මූල ධර්ම අත්තිකායෝතිවා 50 සතිපට්ඨිතා හොති යාවදේව ඥානමත්තාය පතිස්තතිමත්තාය අනිස් විහෙරති නැජකින්චි ලෝකේ උපාදීති කියලා අයවල් ගැන ඒ විදිහට දේශනා කරා. ඒ වගේම වේදනාවල් ගැන හිත් ගැන සහ හිත් පිළ ගැන ඒ විදිහට දේශනා කරා. මේ දේශනාවට අනුව යමින් තමයි අපි අපේ ජීවිතය විවර්ධි කරගන්න ඕනේ. තියෙන ආසාවල් අයින් කරද්දත් ඇති ආසාවල් ඇති වෙන්නේ නැති වෙන්නත් කටයුතු සම්පාදනය කරගන්න සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. මේ පිළිබඳ අපේ තියෙන අදහසක් තමයි සතිපට්ඨානය ඇහෙන්නේ පවා මලගෙදරක දෙර අපි සතිපට්ඨාන දේශන වහන්න මලගෙදර විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී දෙර අහන්න අහලා ඒවා ධාරණය කරගන්න. ධාරණය කරගෙන ඒවා තමන්ගේ මානසිකාරයට එකතු වෙන විදිහට භාවනාවේ යෙදෙන්න. අන්න ඒ විදිහට අපි අපේ ජීවිතය ඉවරදි කරගන්න වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා කටයුතු කරගන්න නැත්නම් අපිට පහසුතාවයකට පසුතැවීමකට පසුව එළඹෙන ඊළඟ පවේ පවා අසාර
ආත්මසයෙන් අපේ හිත්වල සතුට ඇලීම ග්‍රහණය වීම ඇති වෙන කාලේ අම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය දේශනා කරපුවාම මේ හිත් වෙනස් වෙලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා ගන් මඟ අවතීර්ණ කරගන්නවා. ඒ සඳහා අන් අයට පිහිට වෙන්න තමන්ගේ දායකත්වය ලබා ගන්න මේ අත්තන්. මේ අත්තන්ගේ දායකත්වයේ හේතුවෙන් ඔවෙහි කොහරි තැනක කවුරුන් හෝ මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ හිත මොහොතකට හෝ වෙනස් කරගන්නවා නම් යම් කාලයකට වෙනස් කරගන්නවා නම් තමන්ගේ චර්යා ධර්මයන් වෙනස් කරගන්නවා නම් ධර්ම ශ්‍රවණය කරලා අඩුම ගානේ අදිෂ්ඨාන මාත්‍රාවක්වත් ඇති කරගන්නේ නම් ඒ ඇති කරගන්න වාරයක් 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 ගානේ මේ ධර්ම දානෙ කරගන්න කරගන්න වෙනවා. ඉතින් බොහෝම පින්වන්ත බොහෝම පින්ලාභී මේ ඉරදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ ජීවිතයේදී මුතුන් සනස